මේ කතාව අපට වාර්තා වුණේ හසලකට නුදුරු ගම්මානයකින් 53 හැවිරිදිවියේ පසුවන ඔහු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් මෙදින ගමේ කණ්ඩායමක් සමග කතරගම වන්දනාවේ ගොස් පසු දින ගම බලා එන අතරේ සවස 6ට පමණ පිබිල නගරයේ ඔවුන් ගිය වෑන් රථය නතර කළේ නඩයේ පිරිසට තේ එකක් පානීය කිරීමේ අවශ්‍යතාවක් තිබු නිසායි නඩේ පිරිස නගරයේ තිබූ තේ වෙළඳසැලට ගොස් තේ පානීය කළ අතර ඔහුද එක් තේ කඩයකට ගොඩ වී කඩේ සිටි අයෙකුට කතා කර තමන්ට අවශ්‍ය දෑ ඇණවුම් කළේ තමන් පොලිස් නිලධාරියෙකු බවද පවසමින් වේටර්ට රුපියල් 50ක් විතර ටිප් එකක් දුන්නම පටකට පුරා කන්න පුළුවන් නැයි සිතූ ඔහු නැවතත් වේටර්ට කතා කර කීවේ මල්ලි මං ඔයාට ටිප් එකක් දෙන්නම් මට හොඳට කන්න ගේන්න කියායි වේටර් අයියාද කඩේ තිබූ හොඳම කෑම වර්ග කීපයක් පිගානක තබාගෙන විත් මේසය මත තැබුවා ඔහු දේවා බඩ පුරා කෑවා කිරිතේ එකක්ද පානීය කළා ඉයමල රත්ුනේ වේටර් ගෙන විත් තිබූ බිලේ සඳහන් මුදල දුටු විටයි ඈ මල්ලි මම කිව්වනේ ඔයාට ටිප් එකක් දෙන්නම් කියලා ඇයි මේ තරම් මුදලක් විලට දැම්මේ කියා විමසූ විට වේටර් කීවේ මහත්තයෝ මේක මගේ කඩේ ටිප් අරන් කන්න දෙන කඩයක් නෙවෙයි මේක ඒ නිසා නම්බුකාර අන්දමට කාපුවේ වගේ සල්ලි ගෙවා දැම්මා නම් හොඳයි නැත්තම් ඉතින් වෙන දේ දන්නවනේ කියා පවසා තිබුණා වැඩේ වැළඳුණු බව දැනගත් ඔහු අනේ මුදලාලි මට සමා වෙන්න මගේ අතේ මේ තරම් මුදලක් නැහැ අපි මේ කතරගම ගිහින් එන ගමන් මෙන්න මගේ අතේ තියෙන මුදල ඉතිරි මුදලට හරියන්න මේ මගේ ඔරලෝසුව තියාගන්න කියා අතේ බැඳගෙන සිටි ඔරලෝසුව ගලවා මුදලාලි අතර දී නැවතත් සිදු වූ සිද්ධියට සමාවගෙන තේ කඩෙන් පිටවන්නට සූදානම් වූයේ නඩයේ අනෙක් පිරිස මෙය දැනගත්තොත් වන ලැජ්ජාව දන්නා හේයින් එහෙත් ඔහුට කොරා අසල මේසයක වාඩි වී තේ පානීය කරමින් සිටි එම නඩේම තරුණයන් කිහිප දෙනෙකු මෙම සිදුවීම දැක වහා එම ස්ථානයට පැමිණ තම හිතවතාගේ බිල ගෙවා දමා ඔහුගේ ඔරලෝසුවත් පේරාගෙන ඔහුත් රැගෙන වාහනයට පැමිණියා ඔහු ගමට ආවත් පසු දින සිට කීප දවසක් යනතුරු ගමේ කඩේ පැත්තට නම් නොගියේ බිලේ කතාව ඒ වන විටත් කම පුරා පැතිරී තිබූ නිසාත් කොල්ලකුරුට්ටන් ඔහුට විහිළු කරන්නට පටන්ගෙන තිබූ නිසාත්ය